පස්සි එ දළුමය දකිබ නමෝතස් භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස් නමෝතස් භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතෝ සම්මසම්බුද්ධස් සදාපූජනීය මහානායක මහාස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංගරත්නය නවසරයි. ස්වර්ණවාහිනී තුළින් හැමදාමත් හි මිදිරියු දෑසන ඒහි පස්සිකෝ ධර්මාණු ශාසන අවශ්‍රවනය කරන ලක් වැසිලෝ වැසි සැදහැති පින්නතුනිිය. හිමිදිර ව දෑශනින් බලාපොරොත්තු වන්නේ පෙරදා පවත්වන්නට යෙදුණු ්‍යග්ග පජ්ජ සූත්‍රයේ සඳහන් අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ මෙලොව සතුටිං සැනසිල්ලෙන් ජීවත්තනට පුළුවන් ඉතාමත වැදගත් කරුණු හතරෙන් දෙවිනිකාරණය පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් හිමිදිරියූ දෑසන සිද්ධ කරලා ඔබේ අවබෝධයට එකතු කරන්න. අපි පෙරදා සෙහිපත් කලා සාකච්ඡා කලා උට්ටහාන වීර්ය පිළිබඳව. උට්ටාන සම්පදාව පිළිබඳව. ඒවිදියට ධාර්මිෂ්ට රැකියාවක නිරත වෙලා දීගජානු කෝලිය පුත්‍රයටට බුදුහාදුුරු දේශනා කලා යම උපයගන්න කියලා. දැහැමි රැකියාවකින්. ඉළඟට දුදහාමුදුරු දෙවිනිකාරණය දේශනා කරනවා ඉතාම හොඳට ධාර්මිෂ්ටව දැහැමි රැකියාවක නිරත වෙලා උපයාගත්ත යම්බඳු භෝගයක් ධනයක් තියෙනවනම් එම කර හැමෝට මෙම ධනයක් තියෙනව භෝගයක් තියෙන එකතු කරගත්ත අන්නයි රැස්කරගෙන තියන ධනධාන්‍යය භෝග මිලමුදල් සියල්ල. ආරක්ක සම්පදා කල බුදුහාදුරු දෙවිනිකාරණය දේශනා කරනවා ආරක්ෂා කරගන්න ඕන දීගජානු එහෙම වුනොත්න් ඔබෝය කියන ගිහි ජීවිතය ඔය තරම්ම ගැටලුසාගත ප්‍රශ්න සහගත ජීවත්තෙන්ට අපහසු එකක් බවට පත්වෙෙන්නේ නෑ දීගජානු සතුටින් ඉන්න පුළුවන්. සැනසිල්ලෙන් ඉන්න පුළුවන්. මෙලව දියුණුවක් ලබන්න පුළුවන්. විත එපාවෙන්නේ නෑ දීගජානු එහෙමවුනොත්. ඇතරෝ මිනිස්සු ගොඩාක් ජීවවෙන්නේ ජීවිත එපා වෙලා. ජීවත් වෙන්න ඕන නිසා ජීවත්වෙනවා සතුටින් ජීවත්වවෙන්නේ නෑ මිනිස්සු ඇයි. එහෙම ජීවත්වයෙන්ට බැරිවෙෙන හේතු ගොඩයි. එනිසා තමයි බුදුහාමුදුරු මේ බණකතා වෙදී ඉතාම පැහැදිලිව දේශනා කළේ සතුටිං ඉන්න වුවමනා කරන කාරණා හතරයිතියෙන්නේ ඒටික හොඳට අනුගමනය කරන්න එහැමුණු පුළුවන් දීග ජානු කියලා. අපි ඒටික අනුගමනය කරන්න ඕන එතකොට ඔය විඳවන ජීවිත වින්දනය කරන්න පුළුවන්. ගොඩාක් මිනිස්සු ජීවිත විඳවනවා අම්ම ලාපච්චිලා ජීවිත විඳවනවා දූදරු ජීවිත විඳවනවා ස්වාමි භාර්යාාවුරු ජීවිත විඳවනෝ. බින්දනය කරන්න ලැබෙන ප්‍රමාණය අඩුයි. නමුත් මනුෂ්‍ය ලෝකයට ආව අපි මනුෂ්‍ය ලෝකයේ මේ මිනිසත් බව විින්දනය කරන්න ඕ. විඳව විඳවත් ජීවත්තෙනයකෙ තේරුමක් නෑ. ඒ පිළිබඳව හොඳවට හිත මෙහයවල අපි කටයුතු කරන්නට ඕන එතකොට අපි හැමෝටම සතුටින් ජීවත්වයෙන් පුළුවන් සන්තුට්ටි පරමං ධනම්. මේ ලෝකයේ තියෙන ලොකුම ධනය මේ මනුෂ්‍ය ලෝකයේ තියන ලොකුම ධනය සන්තුට්ටි සතුට සතුතිින් ජීවත්තෙන්න්න වහන්සේනවා. ඉතින් අපේ බුදුහාමුදුරුව අර අමාරුවෙන් මහන්සින් අපි දන්නවා සේදාවක් කිත්තතා දාඩිය දාලා යමක් උපය ගන්න,කු ඩාක් මහන්සේලා බාහු බල පරිචිත දෑත බෙහෙසවල යමක් උපයාගන්න. ොයාගත්ත දේ හොයාගත්තති මහන්සි වෙලා කියන බව හොඳට අවබෝධ කරගන්න ඕන්. පහළ වනේ නෑ මහන්සි වෙලා හොයාගත්තේ. අත්තල කරගැට එන්න ධඩියතාන් මහන්සේලා හොයාගත්තේ. ඒ හොයාගත්ත සියල්ල ධාර්මිකයි කියල ඔන්න සතුටු වෙනවා. හොරකං කරලා නෑ කාගිංව් කඩා වඩාගෙන නෑ කප්පං අරගෙන නෑ බෝම ධාර්මිකව හොයාගත්ත දෙයක් මා සතුතියලා ඒ පරි සංකරගන්නවා විනාසවෙන්න පුළුවන් ක්‍රමකී පයක්තියනවා අපි මහන්සි වෙලා හොයාගත්ත දේ සමහර වෙලාවට රාජ සන්තක වෙන්න පුළුවන් එහෙමෝනු තේටික අපට බුක්තිවින්නන්න බැරි වෙනවා. අපි ඒ පිළිබඳව හිතන්න ඕන කොච්චර මහන්සසි වෙලා හොයාගත්තත් ඊට පස්සේ අපි හැසිරෙන විදිහ වෙන වුනු අපේ චරයාාවන් වෙනස් සුනොත් අපි හොයාගත්ත ධනේ පරිහරණය කරන විදිහ වෙනස්වුනොත් සමහර විට අපි සතු සියලු මුදල් රාජ සන්තක කරන්න පුළුවන් රජයකට. ඒ අපි හොයනකාලි මහන්සුනාට ඒවා වියදංකරන්න කාලෙ වැරදිීරු වියදංකරොත් අපටහෙමවෙන්න පුළුවන්. එනිසා අපි ඒ පිළිබඳව හිතන්නටවා. ට කොච්ර හන්සේලා හොයාගත්තත් බුදු හාමුන්ත්‍ර දේශනාකම සොරසතුර පැහැරගන්න පුළුවන්. හොරු ගන්න පුළුවන්. එහෙම අපි ඒ ගැනක් හිතන්න ඕන. යමක් උපයාගත්තදේ හොයාගත්තදේ හොරුන්ට පැහැරගන්ට බැරිවෙන විදිහට පරිස්සංකර ගැනීම අපි සතු ඩොකු වගකීමක්. එ වගකීම අපි පිළි පදින්න ඕන. ගෙදරතියෙන කැත්ත උදැල් අලවංගු මේ මේ දීත් අපට පහල වනේ නෑ. ගෙවල්ල ලින් අම්මල අපපච්චල දුවල පුතාල අත්තම්මලා සීහල මේ හැමෝ මේ ගැන හිතන්නෝ. රාත්‍රිය උදවනකොට අපි එලිය තියල තිබුණු අපේ උදැල්ල. ඒක සමහරවිට පාර්යන කෙනෙක් ගිෙනියන්න පුළුවන්. පොරොුවක් ඇැත්තක් උදැල්ලක් ගෙනියන්න පුළුවන්. ඒක අපි ගත්තේ ගොඩාක් මහන්සි වෙලා. ඒ වෙනුවෙන් දාඩිය හෙල තියෙන. ඒ වෙනුවෙන් අපි රැකියයාමක් කරලා තියෙනවා ඒ උපයාගත්ත භාන්්ඩ දැන් අපි ආරක්ෂා කරගන්න ඕනු ය හොරහතුරෝ පැහරගෙනයනො එනිසා අපි ඒ පිළිවලකට ආරක්ෂා කරගනීම වැඩ පිළිවලක් අනුගමනී කරන්නට ඕන් ඇඳුම් පැළඳම් පවාහෙමයි ඇදුු මක් වුණත් පැහැරගන්න පුුව පැළඳදු මක් වුණත් පැහැරගන්න පුළුවන් අනාරක්ෂිතව තියන් හොඳන ොරසතුර පැහැර ගැනීමෙනු අපේ ධනය බිනාස වෙනෝ හොයාගත්තදේ මොන තරම් ධාර්මිෂටෝ හොයාගත්තත් නැතිවෙන්න පුළුවන්. එළඟට තවත් පැත්තකින් පරිස්සංකර ගන්න ඕන ගින්නෙෙන් සහ ජලයන්. ජලයන් කියලකිවාම ගංවතුරු ගලන්න ඕ නැහැ මොහොඳ ගොඩගලන්න ඕනෙ නැහැ අපේ ගෙදර තියනු පුංචි වතර ටිකටුනත් අපේ සම්පත් විනාස කරන්න පුළුවන් සමහරවෙලා. සමහර සම්පත්තියන සමහර දේවල්තින වතුර මිශ්‍රවනාම් විනාස වෙන. වතුරට වැටුන හම විනාස වෙන. එතකොට ඒ විනාසවෙලාති ජලයෙන් හැබැයි ගංවතුර ගලලනෑ මොහොද ගොඩගලලනෑ නමු ජලෙන් විනාස වෙන. ඒයි නිසා අපේ හොයාගත්ත දේවාලොයට වතුර වැටුණුත් වතුර කලවන් වුණු වතුරෙන් විනාසවෙන්න පුළුවන්නන් අපේ සමහර සම්පත්න් අපි ඒටික ආරක්ෂා කරගන්න කොහොමද ආරක්ක සම්පදාවේදී ඒවට ජලය මුහ වෙන විදිහෙවල් ලවබෝධ කරගන ජලය මුහු නොවන විදිහට ඒවා ආරක්ෂා කරගන්න වතුරු වැටුනොම් විනාස වෙනවාල. සමහරු දේවල් ගින්නින් විනාස වෙනුම් ගිනි ගන්නවා එතකොට පුංචි ගින්නකින් ලොකු දෙයක් අපට නැතිවෙන්න පුළුවන්. දිනාස වෙන්න පුළුවන්. ඒ පිළිබඳව හැම වෙලාවෙම අපි හිතන්න ඕන. විදුලියනං විසන්ධි කරලා තියන්න ඕන. ඒවා අපි හැමදේම කල්පනා කරන්න ඕන පහන පත්තු කන්නකට පහනින් වනත් ඒ පහන බුදුහාමුදුරන්ට පූජා කළත් ඒ පහන දෙවි කෙනෙකුට පූජා කළත් ඒ පහන පූජා කරන්නේ තැම්පත් කරන්නේ තියන්නේ. අනාරක්ෂිත විදිහට නං එයින් ඇතිවෙන ගින්න දෙවියන් වහන්සේට බලක්වන්න බෑ. එයින් ඇතිවෙන ගින්න බුදුහාදුරට බලක්වන්න බෑ. එහෙම ගින්නක් ඇතිවනාට පස්සේ බුදුහාමුදුරන්ට බැනල වැඩක් නෑ. දෙවියන්ට බැනල අපහාස කල්ල වැඩක් නෑ. එතන වැරැද්ද තියෙන්නේ අපිළඟ නෑ ආරක්ක සම්පදාකන දියුණුවීමේ ගුණය අපිළඟ නෑ. එසා අපි ආරක්ෂාව පිළිබඳව හිතලනේ. ගින්නෙන් සිද්ධහෙන විනාසේ මේ මේ විදිහෙට සිද්ධ විය හැකී කියන අවබෝධයෙන් කටයුතු නොකරන නිසා අපි දුක්මහන්සේලා හොයාගත්ත වස්තුව විනාසවෙන්න පුළුවන්. ලක්ෂ ගණං කෝටි ගනං විනාස වෙන්න පුළුවන්. සමහර විට හම්බ කරගත්ත මුළු සේ සතම විනාශස වෙන්න පුළුවවා. එතකොට මිනිස් සුබනිනෝ. එතකොට මිනිස් චෝධනා කරනවා. දෙවියන්ට අපහාස කරනවා. ශාස්ත්‍රෘවරුන් ටපහස කරනවා. අපි මොන තරන් ධාර්මිෂ්ට ජීවිතය අ ද ගත කළේ කෝදැංගේවා කිය. සියල්ල ධාර්මිෂ්ට වනාට අ දෙවිනිකාරණය රැක්කනෙත්තං එතනදි සිද්ධ වෙන විනාසේ වලක් වන්න බැයින්නිසා ආරක්ක සම්පදාාවෝන ගින්න පිළිබඳව ජලයේ පිළිබඳව හිතන්නටඕන්. ඊළඟට තමාසතු ධනය, දුක්මහන්සේලා හොයාගත්තදේ, තමන් අප්‍රිය කරන අය අතරට යන්නත් පුළුවන්. තමන් අකමැති අයාතට පත්තවෙන්නත් පුළුවන්. එනිසා මෙන්න මේ ක්‍රම වලි තමන් අමාරුවෙන් උපයාගත්තදේ විනාස වෙනවා කියන අවබෝධය අපිළඟ තිබුණින් නැත්තං තමයි අපි මහන්සේවෙලා හොයාගත්තදේ විනාස වෙන්නේ. එනිසා, හොයන ක්‍රමය දන්නවා වගේම විනාස වෙන ක්‍රමය දැනගෙන තිබුණුත් තමයි අපට ඒවා පාලනය කරගන පරිහරණය කරන්න පුලුවන්කම ලැබෙන්නේ ඒ පිළිබඳව ඉතාම හොඳින් හිතන්නඕන්. ඊළඟට අපට නොපෙනෙන විනාසයකු සිද්ධ වෙනවා අපි හොයාගත්ත වස්තුව අනවබෝධීන් පරිහරණය කරනකට පිළිබඳව අපේ බුදුහාමුදුරු සිංහාලෝවාද කියන බණකතාාවදි දේශනා කළා ඒකේන බෝගේ බුන්ජයිය කියලා දදීහි කම්මම් පයෝජයේ චතු තම්පින් නිදාාපේය ආපදසු භවිස්සතිී කියලා බුදුහාමුදුරු දේශනා කළ ඒකේන භෝගයේ බුන්ජයිය බුංජයිය කියන ආහාර සඳහා හොයාගත්තර දුක්මහන්සේලා ධම්මිකා ධම්ම ලද්ද එහෙම මහන්ස්වෙලා හොයාගත්ත ධනය ආරක්ක සම්පදාවෙදි ආරක්‍ෂා කරගන්නකොට පරිහරණය කරන විදිහ පිළිබඳවත් ඉගනගන්න ඕ. පාවිච්චි කරන විදිේ. ඒ සියලු සම්පත්. ඒ හොයාගන්න දේෙන් එක කොටසක් අපි ආහාරය සඳහා පාවිච්චිකන්. බෙදනිකේ බුදුහාදුරු හතරකට. ක් ගන්න කෙනෙ තමන්ගේ මාසික වැටුප හතරට බෙදල බලන්න එතකොට ආහාර සඳහා අපිට වැය කරන්න පුළුවන් ප්‍රමාණයේ තීරණය කරන්න ඒ ප්‍රමාණයිෙන් ඒ මාසේ යැපෙන විදිහට ආහාර පිළිබඳ සැලස්සුමක් සකස් කරගන්න නැත්තම් ඔබට ගිහි ජීවිතය සතුටින්ගවන බැරිවෙනු ඒ ලැබෙන වේතනය හතරෙන් බෙදලා එක මාසකට යන ගාන වෙන්කරගන්න බිරිඳ දරුවෝ ස්වාමයා පවුලයා ඇත්තෙක කතා කරන්න. අපිට මාසකට වියදන් කරන්න පුළුවන් ආහාර සඳහම් මේ වගේ සීමාවක් විතරයි. එනිසාපි ආහාර රටා මෙහෙම සකස් කරගන්න ඕ. ආහාර පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. අර පරිස්සම තියෙන් ඕන. ඒ කුම්මහිකම කුණුකම නෙමෙයි එකටිකන්න අර පරිස්සම කියලා. පිළිවලකට ඒටික පාවිච්චික නො පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ ලෝකයේ අනිත් අයි ආහාර ගන්න විදිහට නෙමෙයි අපි ආහාරතීරණය කරන්නේ අපට අපේ වේතනයෙන් වෙන්කල හැකි මුදලේ ප්‍රමාණයට. ඒ තමයි අප ඉතාමත් හොඳට ගෙනගන්න ඕනේ මේ සඳහා තමයි සිත්ත දියුණු කරන්න ඕන සිත මුල් කරන්න ඕනී කිය බුදු හාමුදුර අපට දේශනා කළේ හැමෝටම සමාන ආහාරවවෙලා ගන්න බෑහ ආහාර වේල අසමානයි කුසපිරීම සමානයි. හැබැයි හිත පිරීමත් අසමානයි අපට හිත පුරෝවගන්න පුළුවන් වෙන්ු ලැබෙන පඩියත්තෙක්. එතකොට ඒකේන බෝගයේ බුන්ජයය. හතරෙන් එකයි මාසකට රුපියල් විසිදාහක් නම් පඩිගන්න පන්දාහක විතරයි අපට ආහාර සඳහා වේදන් කරන්න පුළුවන් වෙන් රුපියල් පන්ඳදාහා. ඊළඟට දවේහි කම්මම් පයෝජයේ කියලා කොටස් දෙකක් වෙන් කරන ප්‍රයෝජනය සඳහා අතනතිෙන ආහාර දැන් මෙතන කොටස් දෙකක් තියෙන හතරෙන් දෙකක් එතන වැඩි කොටසක් තියෙනවා එතකොට විසිදාහක් නම් පඩිගන්නේ දහදාහක් තියෙනවා මෙතන ඒටිගන් අපට ගොඩාක් වැඩ කරන්න තිනෙන ඒ පිළිබඳව හිතන් ඉතන දහදාහක් තියවා කර්මාන්තවල දියුණුව සඳහා තමන් කරන කර්මාන්තේ දියුණු සඳහා වේදං කරන්නත් ඔය කොටස් දෙකින්. ආහාරෝල්ට වෙනම කොටසත් තියෙන. ඊළඟට තමන්ග ජීවිත ගිහි ජීවිත ගොඩාක් අවශ්‍යතා තව තියෙනවා කෑම විතරක්ම නෙමේ අවශ්‍යතා කිය. ඊළඟට අපට ඉතුරු වෙන සියලු අවශ්‍යතා සඳහාර මුදල වේදං කරන්න වෙන තන හැයි මතකතියාගන්න ඕන වෙෙන්වෙලාතියනු ප්‍රමාණය ඒවෙෙන්වෙලාතියන ප්‍රමාණය මතකතියාගෙන තමයි අපි සියලු වියදන් සකස් කරගන්නේ. අපට උත්සව වලට සහභාග වෙන්න්නත්යෙනවා ගිහි ජීවිත ගොඩා කුස්වතියෙන ආවාහපිවා හෞස්සව දදරුවන්ගේ විධ උස්සව ඒව තින ඒවට අපට ආරාධනා ලැබෙනු. ඒ ආරාධනා ලැබෙනොට කොටස් දෙකෙන් තමයි ඒ ටික අපි පියවගන්න ඕන ක අපට ලබෙන ආරාධනා ප්‍රමාණය ැබිලතියන ආරාධනා ප්‍රමාණය අපි හිතන්න ඕන ඉරස ඒ සඳහාපට වීදං කරන්න පුළුවන් ප්‍රමාණය හිතන්න ඕන කෙනෙක් උත්සවයටට හිල ලක්ෂසයක් දේ කෙනෙක් ස්සවවෙට ගිල අපිකුම් විවාහ උස්සවයක් කෙළ යා ලක්ෂක බඩුවක් ගිනිහිල දෙෙනු එයා පඩිගන්නන්නවා ලක්ෂාතරක් එයාගේ මාසික වේතන ලක්ෂහතරක් ලක්ෂ පහකා එයා ලක්ෂයක බාණ්ඩයක් එයාට පරිත්‍යා කරන්නට කමක්න. රුපියල් විසිදහ තිස්දාහක වේතනයක් ලබන කෙනා එයාගෙනියන් ඕන ඊට වඩා ගොඩාක් අඩු වටනාකමකින් යුත්තය එකක් එයාට බෑ ලක්ෂඇත් දෙන්න. එය ලක්සඇත්දින්න හිතන්නේනෑ එයා හිතන්නේ මට මේ සඳහා වීදං කරන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි ඒ ප්‍රමාණය තමයි මම වේදන් කරන්න කියලා මාසික සැලස්සුමක් හදාගන්නවා. ඔය අත්තරය අපට ඇති වෙන ලිඩරෝග ලෙඩරෝගවල්ට අපට වේදං කරන්නවෙනි දෛනිකව හැඩන ලෙඩරෝග ංචි පුංච උනහෙම ිරිස්සාවාගේ පුංචි පුංචි ලෙඩ හැෙනවට දූදරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා තියෙනවා දූදරුවන්ගේ වැඩිහිටියන්ගේ ඇඳුම් පැළඳුවන් අවශ්‍යතා තියෙනවා ජීවිතේයටම අප ඇදුුමක් ඇඳල නෑවගේ සිංහල වුරුදු කාලෙට ඇදුම්ගණන්ට කඩවල්ලු පෝලිමේ පිරිල තදබද විශවාල මුදලක් වියදං කළ ඇඳුම් ගත්තට තව අවුරුද්දේ අත් අට වතාවක් ඇඳුම් ගන්න වෙන ගන්න වෙන එතකොට දරුවන්ට ඇඳුම් පැළදුම් අරන් දෙ එන්න වෙනවා. අධ්‍යාපනයේ පැත්තිෙන් ඉගෙන ගන්න පාසල්ලට පොත්පත් අරන් දෙන්න සිද්ධ වෙන ඇඳුම් පැළඳම් අරන්ද දෙන්න සිද්ධ වෙන ලෙඩරෝගෝල්ට වේදංකරන්න සිද්ධ වෙනවා. උත්සවාදයට අපට යන්න සිද්ධ වෙන ඔයාතර ඉඳලහිටල අපි නොදන්නා විදිරු මළගයක් දෙකක් වෙන්නත් පුළුව. මේ හැම්ම දේකදිම තමන්ගන්න වා වාහනය කැඩුන්හාම හදනේවා සියල්ලට තමයි අර දීහිකම්මම් පයෝජයේ කොටස් දෙක. ඒ කොටස් වේදංකරන්න අපි දන්න අපේ ගෙදර කොච්චරද වේතනය අප කොච්චරද කොටස් දෙකක් කියන්නේ කිය. එතකොට එක මාන්සකේ න වාහන පිළිසකර කිරීම වැඩක්. එම නැත්තන් නිවසී පිළිසකර කිරීමේ වැඩක් එනවා අපි වෙංකරණ වැටුපෙන් වැඩි ප්‍රමාණයක්. අපි කියීම වෙන්කරන්න අපිට පුළුවන් ඒ මාසකට වෙන්කරන්න පුලන් රුපියල් දදාහක් කියලා නමුතර නිවසේ හදිසේ ආපු පිලිසකර කිරීම අපට රුපියල් අටදාහක් කිරයනවා. දැන් අනිත් සියලු වැඩට ඉතුරුවේනි දෙදාහයි. ඒ මාසේ හෙම නං ඉදර උදවේ කතාබහ කරලා සැලසුම් කරන්න ඕන මේ මාසේ අපට මෙන්න මේ මුදල යනවාගේ පිළිසකර කරන්න වාහනය පිළිසකර කරගන්න සක හදාගන්න. ඉට අපට මේ මාසේ ඉතුරවෙන්නේ පුංචි මුදලයි. කෘපියල් දෙදාහක් ඉතර පොඩි මුදලක් ඉතුරවෙෙන්නේ. අපි ඒටකෙන් තමයි සියලු වැඩ කරන්න වෙන්නේ. එනිසා මේ මාසේ වැඩදාගන්න එපා වැඩී. මේ මාසේ චර කටයුතු බහුල කරගන්න එපා. අපි මේ මාස ටික කල්පනාවෙන් වැඩ කරන්න ඕ. මෙන්න මේ සාකච්ඡාව මේ තේන්දුව මේ සුහදත්තය මේ මිත්‍රසීලී භාවය පවුලක මව්දමෝපියන්ට දූදරුවන්ට සාකච්චා කරලා ගොඩනගාගන්ට බැරවුණුත් සමගීන්. ඔබට හර සතුට ලැබෙන්නේ නෑ තමයි. ඇයි නිවස පිළිසකර කරන්න රුපියන් අටදාහක් යද්දී තවත් අපි යොදාගත්ත වැඩවලට තවත්තුරුපියල් හත් අට දාහක් වේදං කලොතුන් ඒ මාසේ අපට කොතනක හරි අඩුවක් ඇතිවෙන. එහෙම වඋනාමට සිද්ි වෙන නණයක්ගන්න. ි අපේ කටයුතු පාලනය නොකල නිසා අපට නයක් ගන්න සිද්ධ වෙනවා. ඒ නයට අපි පොලියගගවන්න වෙනවා. එතකොට බලන්න ඊළඟ මාස වෙනකොට අපි නයගෙවන්නත් ඕන ඊළඟ මාසය වෙනකොට පොලීගෙවන්නත් ඕන ඊළඟ මාසේ ළමෙක් ලෙඩවුනොතුන් ඒ ළමයා වෙනුවෙන් අනි වාර්යම සලිටියයක් වේදන් කරන්නත් ඕන දැන් අපේ ජීවිතය අඩාලයි. දැන් සතුට නැතියෙන. ඇයි දැන් ඇඩු කඳලින් ඉන්න වෙනවා. දැන්නායිකාරෝ පස්සින් වෙන. මුදල්නෑ. එනිසා අපට මේ සාමාන්‍ය ජීවිතයේදී වෙන්කරන්ඩ පුළුවන් ප්‍රමාණය ගැන අවබෝධය ඇති කර නොගත්තොත් අපට කාදාාකොස් සතුර ඉින්ජීවත් එට බැරි වෙනවා. බලන බෞද්ධ දර්ශන, බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුපූර හයවෙනි සේවසේ දේශනා කරන මේ පැහැදිලි කිරීම, මොන්න තරං අපේ ජීවිතයට සමීපයිද කියලා. අපට වැරදුුණු හැම්ම තැනම වැරදිලා තියෙන්නේ මෙතනනේ. අපි ප්‍රමාණය ඉක්මවා වියදංකරන්න. අපි අනුන්දිහා බලාගෙන වියදංකරනු. අපි වියදංකරන්න ඕනි අපේ ප්‍රමාණයට අපට බෙංකරන්ඩ පුළුවන් මුදල පමණයි. එනිසා ඒ පිළිබඳව හැමෝම දැනගන්න ඕන. අම්ම ලතාත්තලා දුවලපතාලට කියන්න ඕන. පඩිය මෙච්චරයි අම්මගේ පඩිය මෙච්චරයි මගේ පඩිය මෙිච්චරයි අපි දෙන්නටම හම්මිනිටික ඔක්කෝම එක කරම් පුතා මෙච්චරයි. අපි මෙන්න මේවට මේ මාසවල වීදං කරන්න ඕන අනිවාරෙන් අපිට වීදංගෙන ප්‍රමාණයක් තියෙනවා ඒටික වීදංකරාම අපට මෙච්චර මුදලයි ඉතුරුවෙන්නේ මගේ පුතාල මගේ දරුවෝ බොහෝම පරිස්සමෙන් වැඩ කරන්න ඕනි අම්මට ඉතාතරයි සල්ලිතන් ටිකයි කියලා ඔවබෝධ කරන්නවා අපේ දුවලපුතාලේ ඉගෙනගන්න දරුවෝ පුංචි දරුවෝ. ඒ දෙමවපියෝ ගත කරන ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇතිකරගෙන ඒ පිළිබඳ කරුණාවෙන් කටයුතු කරන්නවා. අනිත් ලොකුලුකු මුදල් හොෙන අයගේ ඒ චරිියාවන් වලට ඒ ක්‍රියාවන්වලට සමානුව වැඩ කරන්න හැමෝටම බෑ. පුළුවන් දුවලපුතාල කවදකාරි හොඳ ටගෙනගෙන ලොකු පඩියක් ම්බෙන රස්සාාවක් කරන දවසක ඔයාලට පුළුවන්. බැය අමයි තත්තයි පත් ඒදන්නටේ හැමදේම කරන්න අමාරුයි ඒ පිළිබඳ අපි හොඳ අවබෝධෙන් කටුතු කරන්න ටෝල ශාල මුදලක් මාසකද වේදංකරන්නට සිදධ වෙනවා ගිහි ජීතයක් ගත කරනකොට ඔය මම කිව්ව නොකිවෝ බොහෝ දේවාලොඩ් මුදල් වේදං කරන්න සිද්ධ වෙන. ආහාර සඳහා එකයි කර්මාන්ත සඳහා ඇඳුම් පැනඳම් ඒ සියල්ලම රැකී රක්ෂාවලටයුතු ඒ සියල්ලම සඳහා දෙයි. කොටසක් තුරුවා. චතුතම්පි නිදාපෙය ආපදාස භවිති පවිචක හේතුවත් බුදු හාන්දර දේශනග චතුත්තම්පි හතරවෙෙනනි කොට සත්තිරන එක නිධාපේ කියැන බැංකු ගත කරන්න කෙළේ ද නිදං කරන්න බැංකු ගත කරන්න. ඒ බැංගු ගත කරන්න යි ආපදාසු භවිස්සති ආපදාවලදි පාවිච්චි කරන්න අපට ඇති වෙන ආපදාාතියන. ස්භාවික ආපදාවෝදුර තියෙන එවගේ අස්වාභාවික ආපදාාවෝොදුරුත් අපේ ජීවිතවලට ඇතිවෙන්න පුළුවන්. ස්වභාවිකත් සහ අස්වාභාවික. එතකොට අන්න ඒ වගේ සිදිවීමක් වුණු තපිළඟ කීයක් කරිත්තියෙන් ඕන හදිස්සේ මොනු හරිකරගන්න. ගේ පැත්තක් කඩාගෙන ගියුත් පුංචිනායක් ඇවිල්ලා ගලක්වැටිල මොක කරිවෙලා ලී අද්දිරලා. අපට එක හදාගන්න අපි ගාව ඒ ආපදාවට මොහොුණ දෙන්න ්‍රමාණවත් පුංචි මුදලක් හරි තියෙන්නවවා. ඒනිසා අපි හැම මාසකම. හැම මාසකම කීයක් හරි බැංකු ගත කරන්න ඕන මොකද අපේ ඉදිරියේදී අපට ඇතිවෙන ලෙඩරෝග ව්‍යසන කරදරතියෙනවා. ඒවට අපට පාවිච්චි කරන්න මුදලත්තියෙන්නවා. හොයල බලන්න මේ බනකතාවාහන ගෙවල්ල වුරදු විස්සක් විශිපහක් තියයක් රැකියාවක් කරලතියෙනනවා. එවුනාට හදිසිේ බෙට්ික ගන්න තරම් පොතේ මුදලක් ඉතුරු වෙලානෑ. අන්න අපට දුකයි මතක් කෙනකොට. දිීගාන කෝලි පුත්‍රය බදුහාන්ද්‍රින්හන්නේ බුදුහාමුදුරුවනි අපි මිමුදල් පාවිච්චි කන ඉතින් අපට සතුටනෑ. අපි හරි අසතුටෙන් ඉන්නේ ජීවිත එපා වෙලා තියෙන්නේ. මුදලක් ඉතුරු වෙලානෑ. එන්ස බුදුහාමුදුරු යෝජනාවක් කරන්නේ ආරක්ක සම්පදාව දියුණු කරන්න එහ මූනොත්තමයි ඔබට සතුටින් ඉන්න පුළුවන්න බයනෑ ලෙඩක් හැදන. අපදාව කාවත් බයක් නෑ ඉතුරු කරගත්ත මුදලක්තියනවා පාවිච්චි කරන්න. ඔබට දුකක් තියෙනවනං ඔබට ඔබේ ගිහිජීවිතේ සතුටක් නැත්තං එ සතුට නැත්තේම මේ කරුණ නිසානේද කියල බලන්න. එහෙම බලලා ඔවු කියලා හිතුවට වැඩක් නෑ ඉතුරුකරන ක්‍රමවේදයක් හදන්න. කියය කියහරි ඉතුරු කරන ක්‍රමවේදයක් හදන්න හතරින් එකක් තමයි බුදු හාන්දුරු යෝජනා කර. ඉළඟට මේ මුදල් වියදංගෙන තවත් ක්‍රම කීපයක් ඉතාමත්ම ෂනිිකව වියදංගෙන ක්‍රම ක්‍රික්කීපයත්තියනවා සල්ලාල ක්‍රියාවන්ගෙන් විශාල විදිහට උපයන මුදල විනාස්ස වෙනවා ස්ත්‍රී ලෝලීන් කියලක ඒවගේ අවස්ථාවන්ලද අප ප්‍රමාණ මුදල ප්‍රමාණ කරන්නට බැරි අසීමිත මුදල් වේදංගෙනවා එක් කාමබොහෝගී අධිස්ුකෝප බෝගී ජීවිත වැරදිවිදිර කතකරන්න පෙළබෙනයට එළඟට මද්‍රව්‍ය වලට පෙළබිච්චායට මුදල් කොච්චර හම්බ වනත් ආරක්ක සම්පදාවෙන් කටයීතු කරන්න බෑ ඒගොල්ලොන්ට ඒගොලුන්ගේ සියලු ධනය ඒගොල්ලො වියදං කරනවා බිනාස කන්නවා. එට පසේ දූකෙලියට යොමුහිච්චයි නිිවිධ සූදු ක්‍රීඩාවනුවට යොමුහිච්චයටත් කිසිම විදිහකින් මුදලක් ඉතුරු කරන්න බෑ. එවගේම පාපකාරී මිත්‍රයෝය ආශ්‍රයේ නිශ්‍රය කරනවා නම්. ගොල්ොන්ටත් සල්ලිතුර කරන්න බෑ. මෙන්න මෙහෙම තමන්ගේ ජීවිත වෙනස් කරගත් අයට වැරදි පැත්තරි යොමු කරගත් අයට කවදාකොස් සතුටින් ජීවත් එන්න බෑ. යම් කිසි කෙනෙක් මනුෂ්‍යලෝකයේ හොඳට ජීවත් එෙන්න්න ඕනී කාටවක්කත් අතනොපා ජීවත්තන්න ඕනේ මම දරුවන්ට හොඳ තාත්තෙක් කකුල් දෙකල්ලලා වඳන්න පුළුවන් හොඳ තාත්තෙක් කකුල් දෙකල්ලල වඳන්න පුළුවන් හොඳ අම්මෙක් මගේ කකෝල් දෙක අල්ලල වඳන්න පුළුවන් මට්ටමට බිරිඳට වඳින්ඩ පුළුවන්ෙදට හොඳ ස්වාමි පුරුෂය. එහෙම. මගේ බිරිද කියලා කතා කරන්න පුළුවන් හොඳ බිරිඳක්. හොඳ දරු පිරිසාක් හැටියට අපි කටයුතු කරනකොට මේ හැම දේම පැදගත්. එනිසා මේ හිමිදිරු උදෑන්සන අපි මතක් කරන්නේ අපේ තතාගත බුදුහා මුදුරු ඔබට මට තාම කරුණාවෙන් මේ මහන්සේවෙලා හොයෙන ධනය පරිහරණය කරන විදි. ආරක්ක සම්පදාව දේශනා කලාා තවත් පුළුල් විදියට හිතලා තාම පින්බර සතුටෙන්ගෙවන්න පුළුවන් වාසනාවන්ත ගිහි ජීවිතයක් ගොඩනගාගන්න ඔබ සැලසුන් කරන්න. ඒ සැලස්සු මහදාගෙන වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න. ලගුණු ජීවිතේ වින්දනේ කරන්න මේ මුළුමහත් විශ්වයමින්න මානුව සත්තයාට, හැකියාව ශක්තිය දහිරියල බේවායැයි සුභාසිංසන එකතු කරමින් අදත් අපි තවත් දවසකහමුෙන් බලාපොරොත්තුවෙන්, එඒහි පස්සිකු ධර්මාණු ශාසනාවතුලින් සමුගන්නෝ හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.